අයිබෝවන් මගේ යාළුවනේ ෆෘට්විත් බෙස්ලාස් කෙනලට මම ඔබලංග සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ බූන්දි. අපිට බූන්දි හදන්න අවශ්‍ය වෙනවා පාම්පිටි. මම පාම්පිටි ගත්තේ හලාගෙන. ඕගොල්ලෝ පාම්පිටි හලලා ගන්න. අපිට අවශ්‍ය වෙනවා සීනි 250ක්. අපිට පාම්පිටි 250ක් අවශ්‍ය වෙනවා. සීනි ග්‍රෑම් 250යි. මේ වගේ වතුර වීදුරුවයි. පොතේ කාලක් අපිට අවශ්‍ය වෙනවා. තව කලරින් අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ ගන්නකොට කලරින් ගන්න සතු පාට. එතකොට අපේ පාට ලස්සනට බූන්දි වලට වැටලා පේනවා. ෆ්ලේම් මිශ්‍රණය දාලා මිරිකන්න. මේ වගේ කවරයක් ඕන. ඕගොල්ලෝ ගන්නකොට ගඩකම් වෙච්ච කවරයක් ගන්න. මේ වගේ කවරයක් මෙතනින් අපි දාලා මේ වටේම මේවා කරගන්න. මෙතනින් චුට්ටක් සීනියට හිලක් උඩගන්න. අපි දැන් සීනි ටික ඉස්සෙල්ලා උණු කරගන්න ඕනේ. අපි දැන් සීනි ටික එකතු කරගත්තා. අපි වතුර සල්ටක් එකතු කරගමු. මේ විදිහට කියන්න. අපි දැන් මේකට ලුණු සල්ටක් එකතු කරගමු. මේ විදිහට හැමදාම හිතුවාගෙන මේක හදා ගන්න ඕන. සීනි සිරප් වගේ ආයුනේ හදා ගන්න. මේ විදිහට හදලා හැමදා. අමතක කරන්න තු මගේ channel subscribe කරන්න. bell icon එකක් click කරන්න. මගේ video ගලන් යාළුවන්ටත් බලන්න. අනිවාර්යයෙන්ම share කරන්න. ඉලිපෙන් බාගමු. මේ විදිහට වාජනයකට දාගන්න. දැන් පාම් පිටි එකතු කරගමු. දැන් අපි ලුණු එකතු කරගමු. තේ හැන්දක් එකතු කරගන්න. මේ හදපු වාජය නෙමෙයි වෙන වාජයක් නෙමෙයි තියාගෙන ඒකට අපි පොල් තෙල් ටික එකතු කරගන්නවා. ඒ පොල් තෙල් කාලේ එකතු කරගන්න. අපි අපේ පොල් තෙල් එකට
ඉතා වදෙන දෙන්න එපා. මේ විදිහට පැණිගේ කවරම් කරන්න. මේ බලන්න මගේ අලුනේ අපේ බුන්දිග. මේ බුන්දි ලස්සනට පාටට ඇවිල්ලා නේද? මම ගිහින් එන්න ලබන සතියේ මේ වගේම වීඩියෝ එකක් අරගෙන මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. මේ වන් අපේ බුන්දිගේ පණි ටික අපිට උරාගෙන තියෙන හැට. ස්ලැබ්සරණක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මම ගිහින් එන්නම්. මගේ ආවනේ ඔබන් හැමෝටම බුදු සරණයි.